ජීවිතය සාර්ථක කරගන්න තමන්ට මාවෙනික ක්‍රමයක් හදාගත්තම තියෙන හයිය අනුන්ගේ ක්‍රමයක් කොපි කරන කෙනෙක්ට නැහැ. තමන්ට මාවෙනික ක්‍රමයකට දූපු උසේන් බෝල්ට් මීටර් 100 ලෝක වර්තාව තමන් සතු කරගත්තා. ඒ වගේම තමයි තමන්ගේම ක්‍රමයකට ක්‍රීඩා කරපු ලයනල් මෙසි එතෙක් මෙතෙක් බිහි වුණු අගනාම පාපන්දු ක්‍රීඩකයා වෙනවා. ඔබ ඔබම වෙනකන් ඔයා දකින හැම හීනයක්ම වර්ණවත් කරන්නේ රාත්‍රිය විතරයි. තමන්ගේ හීන බලාපොරොත්තු සාර්ථක කරගන්න නම් ඔයා විසින්ම ඔයාව හොයාගන්න ඕන. නැපෝලියන් හිල් මෙන්න මෙහෙම කියලා තියෙනවා. තමන්ගේ උත්සාහය අතාරින මිනිසුන්ගෙන් ගොඩක් අය එහෙම කරන්නේ සමාජයේ අනෙක් අයගේ උපදෙස්හන නිසා කියලා. ඒ කියන දේවල් අහන්න. නමුත් ඔයා ක්‍රියාත්මක කරන්න ඕන ඔයාට හරි කියලා හිතන දේ. තමන් ගැන ආත්ම විශ්වාසය ගොඩනගාගෙන ඉදිරි අනාගතය ගැන හොඳ තීරණයක් ගන්න. ජස්ටින් බීබ කියන්නේ තමන්ටම ආවේණික වුණු ගායන ශෛලියකින් ගීත ගායනා කරලා තමන්ටම අනන්‍යතාවයක් ගොඩනගාගෙන ලෝකෙම ආදරය දිනාගත් සුපිරි තරුවක්. ඒත් ඒ සාර්ථකත්වය වෙනුවෙන් ඔහු ගොඩක් දුක් විඳා අනේක විධ බාධකවලට මුහුණ දුන්නා. ඉතින් අද අපි කතා කරන්නේ ජස්ටින් බීබ අද මේ ඉන්න තැනට එන්න කලින් ඔහු මුහුණ දුන්නු ඒ කටුක අත්දැකීම් වලින් පිරුණු ජීවිතය ගැන. 1994 මාර්තු 1 වෙනිදා කැනඩාවේ තමයි ජස්ටින් උපත ලබන්නේ. කුඩා කාලයේදීම පියා මවගෙන් වෙන් වෙනවා. එතෙන් සිට ජස්ටින්ව රැකබලා ගැනීමේ වගකීම බාර වෙන්නේ ඔහුගේ අම්මට. ජීවත් වෙන්න මුදල් හොයාගන්න ඉතා සුළු මුදලකට පවා විවිධ රැකියාවන් කරන්න ඇයට සිදු වුණා. හිස් වූ ශීතකරණයක් සහිත මීයන්ගෙන් අඩුවක් නොවුණු ඉතාම කුඩා නිවසක ඔවුන් ජීවත් වුණේ කියලා විටක ජස්ටින් කියනවා. කුඩා කාලයේදී ගෙදර තියෙන විවිධ තේවල් වලට රිද්මයකට තට්ටු කරමින් විනෝද වෙන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා ජස්ටින්ගේ අම්මා ඔහුට ඩ්‍රම් සෙට් එකක් අරගෙන දුන්නා. ඒත් ජස්ටින් වමත හුරු කෙනෙක් නිසා ඒ වාදනය කරන්න ඉගෙන ගන්න එක අභියෝගයක් වුණා. නමුත් ඔහු පුංචි කාලේ ඉඳලා අභියෝගවලට නොබියව මුණ දුන්නා. තනිවම ඒ වාදනය කරන්න ඉගෙන ගත්තා. ගායනයට සහ වාදනයට දක්ෂතා දක්වපු නිසා ගායන තරඟයකට සහභාගි වී එයින් දෙවන ස්ථානයද හිමි කරගත්තා. එම ජයග්‍රහණයේ විශේෂත්වයක් තිබුණා. ඒ තමයි අනෙක් සියලුම තරඟකරුවන් ගුරුවරයින් යටතේ ඉගෙන ගත්ත අය වුණත් ජස්ටින් තනිවම තමයි තරඟය වෙනුවෙන් පුහුණු වීම කළේ. මේ ගායනය ඔහුගේ මව විසින් YouTube චැනල් එකක් නිර්මාණය කරලා YouTube එකට අප්ලෝඩ් කරා. ඒ තුළින් ඇය බලාපොරොත්තු වුණේ පවුලේ සමීපතමයින්ට ඔහුගේ හැකියාව දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. හිතුවට වඩා විශාල ප්‍රතිචාරයක් ඒ වීඩියෝවට ලැබුණා. මේ අතරතුරෙදි ඇමරිකාවේ ධනවත් පුද්ගලයෙක් වන ස්කූටර් බ්‍රවුන් YouTube හරහා තමන් ප්‍රියකරන ගීතයකට සවන් දෙන අවස්ථාවේදී සැනින් සිත් ඇදගන්නා සුළු ජස්ටින්ගේ මෙම ගායනාව දකිනවා. වයස අවුරුදු 12ක් වුණු මේ පුංචි දරුවාගේ හැකියාව ගැන පුදුමයට පත්වුණු ඔහු ජස්ටින්ගේ පවුලේ අය සමග කතාබහ කරන්න අවස්ථාවක් ලබා ගන්නවා. ඒ වෙද්දි ජස්ටින් වයස අවුරුදු 12ක කුඩා දරුවෙක් නිසා ගායන ශාස්ත්‍රයට ඇතුළු වීම ගැන අප්‍රසාදයක් ඔහුගේ පවුලේ අය දැක්කුවත් පසුව ඔවුන් කැමැත්ත ලබා දෙනවා. ඉන්පසු ස්කූටර් බ්‍රවුන් ලබා දුන් දායකත්වයත් සමග ජස්ටින්ගේ පළමු ගීතය වන වන් ටයිම් ගීතය නිර්මාණය කරා. ඒ හරහා ජනප්‍රිය වුණු ඔහුට මිනිසුන් පිස්සුවෙන් මෙන් ඇලුම් කරන්න පටන් ගත්තා. එතනින් ආරම්භ කරපු සංගීත දිවිය තුළ ඔහු වයස අවුරුදු 17ක් පමණ වෙන විට මුළුමහත් ලෝකයම ආදරය කරන ජනප්‍රිය තරුවක් බවට පත් වුණා. පළමු ඇල්බමේ එළිදැක්වීමට පෙර කේවල ගීත 4ක් ටොප් 40 අතරට පැමිණි පළමු කලාකරුවාද වෙන්න සමත් වුණු අතර 2009දී එළිදැක්වපු My World ඇල්බමේහි පිටපත් මිලියනයකට වඩා ලොව පුරා අලෙවි වුණා. නමුත් ඔහුගේ මේ ජනප්‍රියත්වයත් එක්ක අඳුරු මතකයන්ද ජීවිතයට එකතු වුණා. ડિප්‍රෙෂන් සහ කාන්සාව කියන රෝගී තත්ත්වයන්ගෙන් පීඩාවෙන්ද ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය වලට ඉතාම ඉක්මනින් ඇබ්බැහි වුණා.
ඔහුට ඒ දේවල් වලින් මිදෙන්න කොයිතරම් අමාරුනාද කියනවනම් තමන් මිය යන බව තමන්ටම දැනෙන තත්ත්වයකට පත් වුණා වගේම ඔහුගේ ස්ටාෆ් එක සහ සිකියුරිටි එකේ අය ඇවිත් සැරින් සැරේට හෘද ස්පන්දනය චෙක් කරා කියලා ජස්ටින් කියනවා. එවැනි කටුක අත්දැකීම්ද ඒ ජීවිත කතාව ඇතුලේ තියෙනවා. අද වෙන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 285 ඉක්මවනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. තමන්ගේ ජීවිතයට ආලෝකයක් ගේන්න පුළුවන් තමන්ටමයි. ඒකට අවශ්‍ය වෙන්නේ උත්සාහය සහ කැපවීම. ගොඩක් දෙනෙක් හිතනවා වාසනාව වැඩි වෙන්නේ ඉපදුන වෙලාව අනුව කියලා. නැහැ. ඒක තීරණය වෙන්නේ තමන්ගේ උත්සාහය සහ කැපවීම මත. පුළුවන් කියලා හිතන එක ජයග්‍රහකයින්ගේ පුරුද්දක්. පරාජයක් ඇතුලේ ජයග්‍රහණයක් හොයන එක විශිෂ්ටයින්ගේ පුරුද්දක්. කොටින්ම කියනවා නම් හැම දෙයක්ම යහපත්ව දකින එක සාර්ථකත්වයේ කොටසක්. ඉතින් අද ඉඳන් හිතන්න, විශිෂ්ටයෙක් විදියට හිතන්න පුරුදු වෙන්න.